නවකවාදිය කියන්නේ ඇත්තෙම අපිේදායිනං අහන අපිට දකින්න තියෙන ඉතාමත්ම අමිහිරිතම දර්ශන. රටේ ජනතාව ඔය නවකද අදිහා බලන්න තාත්ම හිරිකිතැක් පිළිකලෙන් කියන එක විශේෂෙන් සඳහ කරන්න ඕේ. නමුව පෙතනදී ඊට වැඩිය කනග අඩුදාය කරන තමයි මේ විශ්වවිද්‍යාල තුළ ශිෂ්‍ය සංගම්වලට නායකත්වය දෙන ඒවට පනපෝන ඒවට අනුබල දෙන දේශපාලන පක්ෂ කිසිවෙක් නායකෙක් මේ දක්වා. ඉල්ලල තියෙනවද දරුවනේ ඒන්නේ තවත් දෙමෝපියන්ගේ දරුවෝ දරුවන්න තුො දරුවවාගේ ිගගන්න. ඒ දරුවන්ට හිංසා කරන්න එපා ඒ දරුවන්ට ඒදිරි සලකන්න කියලා මේ දක්වා කිසිම කෙනෙක් ඉල්ලීමක් නොකිරීම. ඇත්තරම කනගාටුවට කරුණා. ඒවාගේම රටේ අධ්‍යාපනයේ මේ විදිටයි පෙන්වොන මේ දියටට න්නඕන මේ බෑ මේබෑ මේ විතරයි පුළුවන් කියලා කියන ශිෂ්‍ය නායකය නුත් කිසිම කෙනක් කොයිම අස්ථාව දර ඉදිරියටට වෙල කියලාතිවනද මම ඉගනගන්න විශ් ඉද්‍යාලයේේ කිෂ්ිමන් නාවකවදයකට අපි ශිෂ සංගම විදිරී ඉඩ දෙන්නේ නෑ කියල. නෑ කවරුවත් කියනෑ ඔන්නෝකතම ඉතාමත්ම කනගාට දායකත්. නවකවදය සම්බන්ධ න අනුවටයක විස්සධරන නවකවද පනත ක්‍රියාත්මකයි. ඉට අමතරව දන්නේ සංග්‍රහය තියන පාධමයි වර දක්ති නොනන් ඒ සබන්ධ වි වචන කිීමේ බලය කොහමත් පොලිසියට තියවාට ගැටලුව තියෙන්නේ මේ සම්බඳධව පොලස්ථානවලට පමල්ිෙන්නේනෑ නමුත අපිසිියල දන අදන්නවා විශද්‍යාල තුළ බොහොට මේ නමකවාදේ ක්‍රාත්මකයිනවා නමුත් ඒ සම්බඳධව පමිල්ලිකිරීමට ශේෂිෂ්‍යාව ඉදිරිපත්තින අපිට පැමිල්ලක් ආවොත් අපි සබන්ධව අදාල විශිද්ධාල බලධාරින් සග සාකච්ඡා කරල අදාල පරිදි නීතිය ක්‍රියාත්ම කිරීම. කිචාකාරෙක පස බැටවීම ගුත්නෑ නතිය ක්‍රාත්ම කිරම කරවා.